वතැ, සි se channelल අම सब subscribeाइब कर. වාර්තාකරණය ප්‍රමුඛයා හරිදේ හරිටම කියන සසිියත රාත්‍රී ප්‍රෘ්තිි විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ. මම චමුත් සත්‍යවාල ප්‍රථමය අවධහනය පුවත් සිරස්තලවෙත. හොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට තද වැසි. ඩෙස්්‍රික් තුනකට නාෑ මේ අනතුර හැඟවීම් තවදුරටත්. ටෙගු්‍රී සීග්‍රන්් පැතරයාමි අවදහනමක් මාස හතරකට රෝගින් තිස්ත හසයක්මවයි. ගතවූ මාසට රෝගින් හද්දහ සයිසියදා හතරක්! ටෙංගු වැලඳරු දරුවන් තිස්තුනක් ළමාරෝ හලේ තත්වය අවදහනම් පරිසම්වෙන්න සෞඛ්‍යංශ අනතුරුවන්ගබයි කොළඹ වැඩි තැබීමක් නවයකට තුවාල හෙට මධ්‍යම රාත්‍රියයේ සිට ගෑස් බහි! ුතුරමැංගුස් ප්‍රිකට් පිටිය යුතු පපිටියක් වෙයි එක් ප්‍රීඩිකයකුට බරපතලතුවාල දේශපාල්චීන් පොල්ලකෑ කම්කරුවාට හිමි නොව් කම්කරු දිනේ දේශපාලා්චීන්ගේ සුරඟන කතා කරලියෙන් බිඳක් අද ටෙලිවකියෙන් ජාතික වෙසක් සොතිය අධි නැරඹයි ජීවිත කුඩුඋනු වෙසක් කූඩු දේශය ප්‍රෘතිවෙත අයි ප්‍රථමය නවදනය. ද නිය තුළ දිවෙයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇද හැරුණ. මෙමවන විටත් ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇද හැලමින් පවතින බවයි අපවාර්තාකරුවන් පැවසුවේ. ප්‍රදේශකිපේක සුළු ජලගැලීම්ද සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. අධික වැසි සමග දිිස්්‍රික්ක තුනකට පනවා තිබූ නායම් අනතුරු ඇඟවීම් තවදුනටත් දීර්ග කරතිබෙනවා. අද උදසන කාලී සිට ප්‍රදේශ කිහිපේකටම වැසි ඇ හැලුණා. එම වැසිතත්වය අද දහවල් කාලය වනවිට තරමක්. අඩුවත් යෙත් සවස්කාලයේ සිට ප්‍රදශ කිහිපේකටම වැසිල් ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. වර්ෂාව හෙතුවෙන් ඇතැම් ප්‍රදේශ්වලට සළුද ජලගලීම්ද ඇතිවතිබුණ. සවස්කාලද ර කාලද සිහ ගිගරුණන් සයිත වසම ිකා පාදිවා. බස්නායිර සපරගමුව පුව නැගින්දිල පලාත්ොලත් ගාල මාතර ඒයගේම අනුවර නෝරලිය යාාපනය සහ අන්නර්වි සික්ොලත් ඇත මස්ානලට මිලමිට හැත්ප පහට වැඩි තරමක දවසි දැතිීමට කර පවතිනවා. ගිරන් සහිත වැසි සම ගැතිහැකි ාවකාලික තද සුලාම් වලනිසා. විශෙෙන්ම අකුණු සහිත අවස්ථාවලදී. ම අනතුුවලින් ආරක්ෂාාවයට පියවනගලස ජතාවගින් කාරුගෙල්ලා සිදවා. මෙ අතර පොනර් ෝ ස්ට්‍රික්කට ඇත මතිරිිකිරිය ප්‍රේශයට, ඒයේ පසුරුවේ සිට වැසි ලැීති බුණා. අධික වර්ශ්‍යාව නිසා ැදිරිගිරිය චෛත්‍යපාර ප්‍රදේශය පහිටි නිවස්ස දහයක් පමට ජලෙන් යටව ඇති බවයි අප වාර්තාකරූ ප්‍රකාශ්්‍ය කළේ. කොළඹ තුමුල්ල ප්‍රදේශයට අද පෙෙනවරුවේ ගසක් කඩා වැටීති බුණා. දෙමනට බලපා ඇති අදික වැසි සහිත කළගුණ තත්තුවෙන්නිසා ිස්ට්‍රික්ක තුනකට මේ වෙන විට නාය මනතු ඇගවිම් නිවෙතන නිකුත් කරතිබෙනවා. ජාතික ගෝනැක්ලි පරිර්ක්ෂණ සංවි දකනය පවසන්නේ බදුල්ල කෑගල්ල සහ. மாතර යන දිස්ත්‍රික්ක සඳහා නාෑය මනතුර ඇගවිම් නිවෙතන නිකුත් කර ඇතිබාවායි. පස්සර දහතුනේ කනුව දෙමල මහවේ‍යාලේ පස්ක්ඩියක් නාය අමකට ලක්ව තිබනා. මෙහි අව දහනම සැකිල්ලට කනමින් එම විදුහල. තුන හතර පහ යන ශ්‍රණිවලසිසුන්ට අදදින නිවඩ බාදීමට පසෙ විදුහල්පතිවරයා තීරණය කරති බනේ. මෙමාව දහනමට විසදුමක් ලබාගෙන එලබෙන සඳදාදින. ජලෙත් මෙම විත්‍යාලයේ තුන හතර සහ පහයනෂශවැනිවලට පන්ති කාමර වෘතු කරන්න බවයි, විදුහල්පතිවරයාප කළ විමසීමකති වැඩදුරටත් ප්‍රකාශ් කලේ. දේශපල්ල පක්ෂ බොෝ ඉහලින් කම්කරුදිනෙල් ඊයේ සැමිරවා ඒෙත් හැමතාමත් රැකියාවේ වගකීම කරට ගනමින් අව් වැසි නොතකා සේ රාජකාරී ඉටුකරන එහෙත් කිසිතු බලධහරියකුගේ ඇස ගැටෙන්නේ නැති මේ කම්කරුවන් දහරානිපාත වැස්සෙත් සිය සේවාව ඉටුකරන අරෝ මෙලෙස දක්නට ලැබුණා. තුළ යළිත් දරුණු වසංගතයක් හිස එසවීම අවධහනමක් මතුවෙමින් පවතිනවා. රටේ දෛනික ප්‍රශ්න පිළිබඳ පමණක් වැඩි අවදානයක් යොමුකරමින් ඇති පසුගිමක. ඩෙංගු මාරයා හොර රහසේ රටපුරා ්‍යාපතවිමින් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඩෙංගු 3්‍රී වරස් ප්‍රබේදධ මෙර තුළ සීග්‍රහෙන් පැතිරයාේ අවධහනමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අංගවනවා. ගත වූ මාස හතර තුළ පමණක් මෙටින් තිස්තහස ඉක්ම වූ ඩැගරෝගින් සංख්‍යාවක් වාර්තා වී ති වෙනවා. ෙග වැලදුණු දරුවන් ස්තුන් දෙෙකු. මෙමනවිට කොන රිච්චුවේ ආර්යයා ලමමාරූ හලේ ප්‍රතිකාරලබන බවයි ළමාරෝග විශෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ වසර දෙකට පමණ පසූ ජලිත් ඩෙගු ත්‍රීවස් ප්‍රභේදය මෙරට තුළ සේක්‍රෙන්් පැතරයමින් පවතින බවට සෞඛ්‍යංශ අනතුරු අගවනවා. මේ වසලේ ගත වූමාස හතර තුළ පමණක් මෙරටින්වාර්තාාවී ඇති ඩංගු වරස් ආසාරිත රෝගිත් සංඛ්‍යාවද තිස්ථහසඒක්මවාගොස් අවසන්. න් වැඩිමරෝගින් සංඛ්‍යාවක් වාර්තාාවී ඇතේ බස්නා හිර පලාතෙන්. කොළම හා ගම්පහ දිශත්‍රික්කවල සෞඛ්‍ය වෛත්‍ය නිලධාරේ කොට්ාස විස්සක ඩෙංගූ අධි අවධහනමක් පවදින පබයි, ජාතික ඩැගුමර්දන ඒක කේස්නහන් කළේ. ගත වූ මාසේදී පමනක් මෙටින්වාර්තාාවී ඇති ඩෙගුරෝගින් සංඛ්‍යාව හද්දහස් හයි සියදාහතරක්. මෙබනි විට දරුවන් අතරද ඩෙංගුරෝගේ ව්‍යාපතවීමේ දැඩි අවදහනමක් මතුවතිබෙනවා. ඩංගුරෝග ආසාධනය ව දරුවන් තිස්තුන් දෙෙනෙු කොල්ඹ ිෂ්ව ආර්යා ලමාරෝහලේ ප්‍රතිකාර ලබන පපයි, ළමරෝක පිළබඳ විශේෂඥ වෛත්‍ය දීපයි පරේරා සියත අප කළ විමසීම දී සහන් කේ. ඊට ඩෙගු රක්ත පාතත්වෙන් පෙළෙන දරුවන් තිදෙනෙක ඇතුළත්. එසේම මේව විට ස් ්‍රුලංකාවේ දිස්ට්‍රික්ක නැයක් තුළ ඩෙංකු වෛරසේ සම්ප්‍රේශණයවීම අවධහනමක් මතුව ඇති බද. ශ්‍රීච් අයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති කරන හා, සයිල චෛව විද්‍යා ඒකක අධ්‍යක්ෂ ආචාරය චන්දිම ජීවන්තර පවසනවා. ඒත්විට පනිවිඩක් නිකුත් කරමින්. ඒ අනුව දිස්ට්‍රික්ක නවයක් තුළ වයසවරුතු දකයත් දහ නවැත් අතර ළමුන්, පන්දහස් දෙසය අට දෙනකුට ඩෙංගු වෛරසය ආසාධනයව ඇති බයි එහි දක්වෙන්ටේ. ඒ සයට විසි හතරයිදශම අටක ප්‍රතිශාතයක්. ඉන් වැඩිමරෝගින් සංඛ්‍යාවක් ත්‍රීකුණාවලෙන් වාර්තාාවී ඇති අතර, ඒ සටහන් පන්නේ සයට පනස් හතරයි දශම තුනක් ලෙසයි. මෙට සතික කාලයක් තුළ ඩෙගුරෝගින් එක්දස් අටසයක් පමණ වාර්තාාවීමේ අවදහනමක් පවතින බවටද සෞඛ්‍යශ්‍ය පවසනවා. තින වැසිසහිත කාලාලගුණ තත්ත්වය හමුවේ වාර්තාාවන රෝගීන් සංඛ්‍යාව, තවතුරටත් ඉහලයා හැකි බටයි ඔවුන් අනතුරු අඟවන්නේ. මේ හේතුවෙන් නිරන්තරයෙන් අවට පරිසරය පිරිසිදු කිරීම ජලී හඳරස්ථාන විිනාශකිරීම අත්‍යවශ්‍යයි. ඔබට දින දෙකකට අධික කාලයක් උන පවතිී නම් ඩෙංගු පරීක්ෂාවක් සිදු කිරීමද අත්‍යවශශයි. කොළඹ වරයේ හයවන ගේට්ටුව ආසන්නේයේදී සිදු වූ වැඩිතබීමකින් පුද්ගලෙන් නම දෙනකුත්තුයාල ලබා තිබෙනවා. පෞද්ගලික මාර්ග සංවර්ධන වැඩවිමක සේවේ නිරත ආරක්ෂකින් වදහරියෙකු මෙම වැඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. කොළඹ වරයේ හයවනගේට්ටුව ආසන්නේදී සිදුකළ වැඩි තැබීමකින් පුද්ගලින් අව දෙෙනකු තුවාල බා කොළඹ ජතිකරෝහලට ඇතුරත් කරතිබෙනවා. ොම වරාය හරහා ඉදිකරමින් පවදින අධිවකීමමාර්ගේ ගබඩාවක තිබූ. දේපල සුරකම් කිරීම සඳහා අදාළ ගබඩාවට තරුණින් කපදෙනකු ඇතුළවීමට උත්සාහ කර ඇති පයි පොලීසිය පැවසේ ඔන්ගෙන් ප්‍රශ්න කිරීම යාේද ්ලුමන්ඩල් ප්‍රදශය ගම්වසින් පිසක්ත ඒහි පැමණීමොත් සගඟ උනුසුම්කාරිතත්වයක් ඇතිවතිබෙනවා. අනතුරව පෞද්ගලික ආරක්ෂක අංශය සතුවති වූ ගිනිියාවයක් උදුරාැනීමට යාමත් සමඟයි පෞද්ගලික ආරක්ෂක අංශනිල ධහරයෙකු මෙම වෙඩිතැබීම සිදුකර ඇතේ. මේ අවස්ථාවවිදීමමසකර නල්ලා ගැනීමට කටයුතු කිරීමේදී ඒ බ්ලෝමන්ඩල් අවට පදිංචි පිරිස් එමිස්තාායින් රැස්වෙලා මේ ආරක්ෂක නිධාරන්ට පහර දෙන්න කටුතු කරල තිබුණන මේනිදනන් දනා මතේ තිබුණ ආරක්ෂාව සඳහා ලබාදීපු නිත්‍යානු කුල බලපත සහිත තුවක් වු පෙමිනිකණ්ඩායිම ආරක්ෂක නිධාරුගේ තුක් උදුරැීමටත්. කල තිබන අවස්තාව හ උඩට වැඩි බා එමතුවක්වා රක්ෂාකරගනීමට වගේ හුට පහරදීමෙන් ආරක්ෂීමට උත්සහ දරා තිබුණ. නමු ඔට යම් පොලුවලින් පහදි ප ව තමට පමි ලදිරිපත්න්නේ මේ ඊුට ඩිවීමත් සමගම අනිතුවක්වා අත්‍රතිබුණු ආරක්ෂක නිලධාරාවත් ඔවුටත් පාර දෙන්න පැමිණි පිරි උත්හදරලා තිබන ඔහගේ සනට පිරිස් පමින කොටහ විසින් අනි ර්ක්ෂක නිලධාරයාගේ ජීවිත රක්ෂාව සඳහ හෝගේ අරක්ෂ සඳහ ඔහු වැඩිතබීමක් සිදදු කල තියන පි ද්ල පස්සනෙකු. කාතාවන් හතර දෙෙනකු ඇතුරු නවතිනකු තුවාල් ලබාතිබෙනවා ඔවු් කොළම ජාතිකරෝ හලට ඇතුළත් කරඇති අතර ඉන් එක් කාන්තාවක ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව, රෝහලින් පිටමකුස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ සිදධිය සබහන්ධෙන් වැඩිතුර පීක්ෂණ ක්‍රාත්මකයි. ිටෝගෑස්මිල හෙට මධ්‍යමරාත්්‍රවයේ සිට අඩුකිරීමට සැලසුම් කර ඇති බව එහි සභහපති මුදිිත පිරිස් පවසනවා. රුපියල් සියයක පමණ මුදලකින් ගෑස් මිල අඩුුවන්නු ඇති බයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ගල බත ගැති අපි ගිය පාර රපියල් එක්දස් පහකින් ප්‍රධන ගෑ සි ල්ද මිල අඩු කලා හෙට දින අප ලාපොත්ව නැවත වතාවක් රපාල් සීයකින් පබන ගෑස් සිිින්න්ඩ ්‍රාන ගැ ලන්ඩ නවතාවක් අඩු රක් කරන්න රුපියල් සීක් විතර ඒක නිල නිවේදන අපි හෙට බලාපොරොත්තුයවා නිකුත් කරන්න උදසන හැට දධෙම රාතන්ද්‍ර බලපවත්වන පරිදිමඒ එක කරන්න තමයි අපි බලාපොරොත්තුව ඒකම පොඩි සිිලන්ඩර් ගව ලින්ඩර් දෙකේ වර්ග දෙකෙත් ිල. වෙන්න නියමිත්තයි ඉති අපි ලාපොරොත්තුවා ඉදිරියේදත් ඉදිරි මාසවලත් මිලගණන් මේවිදියට ඒ කියිවල එකම අපි නිරීක්‍ෂණය කරනවා ගෑස් වෙලද පොල නැවතවතාවක් සක්‍රියවෙමින් තියෙනවා නැවතවතාවක් වැඩිවමින් පවතිනවා. ක්‍රීඩාව යනු දක්ෂතාවේ මෙන්ම ඉවසීම සහ සමගිය ප්‍රගුණ කරන්නක්. ඒත් අද වන විට ඇතැම් පාසල් ක්‍රීඩා තරග ක්‍රීඩා ශීලිත්වය සමගිය කෙසේ වෙතත් මහා යුද ගැටුම් ලෙසයි අවසන් වන්නේ. ශෂයෙන්ම පාසල් ක්‍රකට් තරග සහ රක්්ි තරග, ඒ අතර ප්‍රධහනයි. පාසල් ක්‍රකට් තරග පිළිබඳ දැඩි නීති මලාවක අවශ්‍යතාවය මතුකරමින් තවත් ගැටුමක් පසු කියදා හටගත්තා. කළුතර මහාවිද්‍යලය සහ කළුතර තිස්ස ජාතික පාසල අර පැවති මැංගුස් ක්‍රිකට් තරගා වලිය තුළයි මෙම ගැටුම හටග නැතිබුණේ. කලුතර ප්‍රදේශයේ පාසල් දෙකක් අතර පැවති ක්‍රිකට් තනගාවලයක් අතරතුරදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක්සිසුවකු බරපතලතුවාල ලබා තිබෙනවා මෙම ක්‍රිකට් තරගේ පවත්වා තිබුණේ කළුතර මහාවිද්‍යාලය හා කළුතර තිස්ස ජාතික පාසල අතරයි. හැටතුන් වෙන වරට පැවති මෙම ක්‍රිට් තරගාවලිය, මක්ගුණන සරේ ක්‍රීඩා පිටියදී පැවැත්වනා. පාසල් දෙකාතර පැවති මැංගුස් සටන ක්‍රිකත් තරගාවලිය ජය මෙවර කළුතර මහා විද්‍යාලයට හිමිවතිබුණ කළුතර මහා විද්‍යාලයේ ලැබූ ජයක්‍රහණය අනතුරුව පරාජිත තිස්ස විද්‍යාලයේ ක්ඩාය මේ ක්‍රිකට් ක්‍රඩකන් කිහිප දෙෙනෙකු ක්‍රිකට් ස්ටම්ස් ගලවා කළහකාරී ලෙස හැසිරීතිබෙනවා. ඒ සමඟ කණ්ඩායම් දෙකට සහය පල කළ ක්‍රීඩාලෝලීන්ද පිටිය මධ්‍යයට පැමිණ කළහකාරී ලෙස හැසරීතිබෙනවා. යොද පිටියක් බවට පත් වූ සරය ක්‍රීඩාංගනයේ ගැටුම නතර කිීමට. පොලිසියට සහ පසල්වෙල ආචාර්රිෙවරුන්ටත් ආධි ශිෂයින්ටත් දැඩිලෙස මැදිහත්වීමට සිදනාා. එම ගැටුමේදී කළුතර තිස්ස ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායි මේේ උපනායකයාගේ හිසට එල්ලව් පහරකින් තුවාල ලබා ඔහු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කරතිබුණනා. අනතුරුව එම සිසවා වැඩිතුර ප්‍රතිකාර සඳහා ඒය දින කොළඹ ජාතිකරෝහල වෙත මාරුකරයවාති පෙනපා. මෙන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම සිසවාගේ දෙමාපියන් පයගල පොලිසිය වෙත. පැමිණිල්ලක්ද ඉදිරිපත්කර ඇති බයි සියත අප වාර්තාකරු සහන් කලේ. ඇදරුවු අන්ුරගෙන තිනව පහරදුන්නේ කවද කෙේවගේ මවවිසින්ගේ පහරදුු ශිෂ්‍යන් ගනෑය ිෂාකරක පැමිල්ල සඳහන් කලතිනො මේම සබඳධ ශණ කටයුතු කරලා පොලිසි අ දාල්ල ක්‍රියාමාර්ගනීමට. ති වි ේෂ ල්ල ින්නේ ික් ලද මනි ආකාරයේ සිදුව වෙලා තියන ලමයින් මිය ගියා තුවාල ලැබවා එනිසා මෙ සංවිධානය කරන ආසල් වල ඉදවල් පතිවර ඇතුළ අචර මඩලෙට ආධිශිෂ්‍යන්ට ශිෂ්‍යාවන්ට ඒවගේ ම ප ක ල්ලා සිට රග දිනු පැන්ු නුව යම් ගැටු මැතිවට පුළුවන් ඒනිසා ම සංවිධානයකිර ේද ඔබ ට සුස වැඩ පිළිුලක් විදාගන්නනු එන විනිියක් පාතාගන ආකාරට. ම කටුතු සංවිධානය කිරීම පලිබඳව අවධනයෝම කරගනෙන ඉල්ලීම තමයි පොිසිවිදයට අපි ඉල්ලාසිට. හත්තවරුගේ ක්‍රකට් ේඩාව ගස්ති පොරයක් බවට පරිවර්තනය කරගත්ත කළුතරක් මැංගුස් සට නතර වෙන්නේ පොලිසියන් සහ රෝහලින්. අද අධ්‍යාපන සේත්‍රයෙන් තම් පාසැල් සේත්‍රේයට මහා විනිනයක් බවට පත් වෙලා තිය නො මේ බිග්මැත්් සංස්කෘතිය. ඒක පාසැල්තුල විශාල අවිචාරවත් සංස්කෘතියන් නිර්මාණය කරමින් යන. මේ තත්වේ පෙළිබඳව තවත් කල් නොමරා අධ්‍යාපන බලධාරයන්ගේ අවධානය වහමෝ යොමු විය යුතුයි. මේ බිග්මැත් සංස්කෘතිය සඳහා සුවිශේෂ වූ රෙගලලාසි මාලාවක් අධ්‍යාපන. ඒයන්සවි පසැල්ලවතේ රිපත් ක ලෙතුයි. දූෂණය වංචාව නාස්තිය අක්්‍රමිකතා සහ අකාරයක්ක්ෂමතාව ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්.ෙල. ඊයේ පැවැත්වූ මැයිදිනය එහෙමත් නැත්තම් කම්කරදිනිය ඓතිහාසිකයි වගේ නේද. ඒ අර හැමදාම වගේ මෙවර මේ කම්කරුදිනය කියලා පක්ෂ රැස්වීම් පවත්තුපු නිසා නෙවෙයි හොඳේ අපි දන්නවා හැමදාම මීතිහාසය පුරාම පක්ෂ සාමාජිකින්ගේ රැස්වීම් තමයි ඉතිං ඔය කම්කරු දිනය කියලා පවොත්ත ලතියෙන්ට නේද. එක අ යමුත් තක් නෑ. ඔය ප්‍රධහන දේශපාලන පක්ෂ දෙකම මේ වෙනදට වඩාටයක් වෙනස් ආකාරය රැස්වීමක් තමයි මෙවර තිබ්බෙනේද. වෙනද වගේ නෙමෙයි මේ පාරකම්කරුවන්ට ඒයන්න යාලගේ පක්ෂවලකම්කරුවන්ට නේද. සාමාජිකන්ට හොඳේ පුටු එහෙම තියල අසුන් එහෙම පනවල නේද. ඉඳ ගන්ට සලස්වොල තිබුණ. ඉතිං ඒකත්ම දෑ නැද්ද. කොහොම වනත්න් මේ කාලේ කොළඹේනව කියනෙ කර ඉතින් ලේසි පහසු නෑ නේද. බස්ගාස්තුගෙවාගෙන ආවත්න් වේල් දෙකක් කාල පලේන්ටියක් හෙම බොන්ටගියෝ තෘපියල් දහ පනිනුවම තමයි නේද. ඉතිං ඉදල්ල ඉඳල්ලා කොළඹබාාවමඉතින් ඔයා ලුවත් එක්ක හිීනියයට පොඩියට සමහර ඉන්න්නවන්නේ නේද. ති මොක හරි නොමිලේ එහෙම කරලා යන නේද. ඒ චාන්සකත්තිතිං නොමිලෙම ලැබෙනකම මදෑනේද කොළඹත් ඇවිල්ල කටත් ලැිල්ල බස්ස කෙත්නිිකං ඇවිල්ල නේද. ඊට වඩා අර්ති අර හිනියයට මොනහරි කරලත්යන්ට හම්බෙනවානේ ඉතින් එහෙම ගත්තහම සමාහර පක්ෂ ඒත් තරම්ම තමන්ගේ පාක්ෂිකින්ට ආදරේ ඉතින් එනිසා ඒ පක්ෂ වලට එහෙම ආදරේ කරන පාක්ෂිකුණුත් ඉන්න වනේද. එගුල්ලු කම්කරුද නැ්දකිෙනක වෙනම ප්‍රශ්නයක්. ඉතින් ඒ9න් ගත් තත් ඉතින් මේ ඊයේ ගමන සමහර පක්ෂවල සමහර සාමාජිකින්ට සතුට දනවන්නට ඇතිකේ ලපි හිතහදා ගම් හොඳේ දැන් මේ ගැන ඊය ටෙලිවෙකිනුත් මතක් කල නේද. අප දැම් පවත්වන්නේ පක්ෂවල සාමාජිකින්ගේ රැස්වීම් බිනා පක්ෂ විසින් හොයචක් කල කම්කරුදදිනයක් තමයි අපිිය තේරුම් කරලා දුන්නේ දැන් ඒක සරලවම තේරුම් ගන්ට පුළුවන් ඔය ප්‍රධාන පක්ෂවල නායකින්ගේ කතාාවල සාරාංශය ඇහුව මොහොන්දේ එක්සත් ජාතික පක්ෂ සුගත දාස ග්‍රහස්ත ක්‍රීඩාංගලට සීමාවනාානේද පක්ෂණයක රනිල් ඔය සරර්ුව පාක්ෂික නිසා සර්වපක්ෂිගනමේ වැර්දනා නිර්පාක්ෂක නිසා ගෙදර ඉන්ඳන් සූම්මකින් තමයි කතා කලේනේද විස්්සයි හතලි සටේ ශ්‍රී ලංකාව දියුණුවේ වසර කියල කිව්වා ජනවාර්ගිකාර්බුද්ධයට මේ වසර අගදි යම් කිසි ඒකමිතියක් එම නැත්තං එක මතකට එන්ට වශයයි කියලත් කිව්වා. ඉළඟට අලුත් ව්‍යවස්ථාවක් ගැන කතාවකුත් ඇහුුණ හොඳේ දැංගඔය සුගදදාස ග්‍රහස්තය පුරාම රංගේෙගි කතාව රැව් පිළි රැවදුන් නේද. පෙට්‍රෙල් පෝලිම් ගෑස් පෝලිම් ඩිසල් පෝලිම් රිපිටි පෝලිම් නැතිකළ විරවා රනිල් ඔබයි කියලා රංගෙ කිව්වා. එතකොට තමයි අපට තේරුණේ පෝලිම් ඇතිකරේ අපි බව. පිනට පෙටරල් දීසල් ගහල නේද නිකං ගෑස් අරංගිහිල්ල කෑම වයාගෙන කාල නයට කිරිපිටි අරංගිහිල්ල පොළුතියලනේද මහජනතාවන අපි තමයි පෝලිං හැදවෙනේද. ඉතිං එහෙව් එකඒ එකවත් තේරුම් ගට ඊ අපිට අවස්ථාව ලැබිච්චක මද නේද. මේ පාලකින් අද කියන හැටියට පෝලිම් හදල රටකාබාසිනයක් කළේ ජනතාව පෝලිම් නැතිකළේ ඒ විරුවෝ. හොඳ අන්ඳෝමැයි කියලා හිතහදාග මුහරිද. අර මේ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා කිව්වන්නේ නේද. ඒේ ඇතුලනි කන්තියෙන්න්නේ මාමගේ ව්‍යවස්ථාවේ පවරක මදිවෙලාද දන්නේ නෑ කියන ප්‍රශ්නය තමයි අපේ හිත ඇතුළට ආවේ. ඒම නැතුව අවංකෝම ඒක ආපහු කනපිට හරවන්නට ඕනම් ඔහු ඒක කලොත් අනිල් වෙක්‍රමසිංහ දවසකේ තිහාසගත වෙනවා ල්ඟට හිටපු චනාධිපති මහින්දගේ කැම්බල් පිටියනේද. ඒද. Ara, me, no පුද්පි ගමන් මුට්ටියක් අතහරීද කියලා බායහිතුන් හා. කොහොමද මෙහම කිව්වනාග එහෙම. රනිීල් අපිඔ අයාව එලවනවා රටේ සම්පත් බිකුණන්ට දෙන්නේ නෑ මහින්ද මහත්්‍ය තමයි අපේ කවදත්වරවා කියලා නේද. එහෙම කිව්වේ නෑ මොකදය මේ එයා දැන් ලොකුල මේේක්නි ඔවු ඇමතියක් නේද. ඉළඟට ඔය සිද්ගත් කතාම කළේ කවුරුමනවක අ ත්‍රෝහිත. රෝහිත දන්නවා වයිසට ගිහාමන් වෛසක අයයි පුංචි එවනුයි එක සමානයි කියලා ඔය පොඩියුන්ගේ හිතහද. ට අපි අර කම්බුල එහෙම යාතං අයින මිරි කලනේද මගේ රත්තරම් පැටිය සිරියාවේ බෑ කියන අන නේද පුංචවුන්ට ආං. රෝහිතත් හිටපු ජනාධිපතිී මහින්දගේ. මුොහුණේ අඳුරු අවුරදු සහ හඳ පායපු අවරදු ගැ කිව්වා. නේද? ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරයාගේ අර මුහුණ සතුටින් උතුරා යනවා දක්නට ලැබුණ නේද. ඉතිං ඒ උතුරාගේ සතුටත් එක්ක ඔහුත් හරි අපූහරු කතාාවක් කිව්වා. බලය ගන්නත් බලය අතහරින්නත් අපිට පුළුවන් කිය. අපපොච්චියේ ඇහුනමයි අතහරින්ට පුළුවන් කියන අකුරටික නේද. ඉතිං ඒක තවටික ලස්සනයි මෙන්න මෙහෙම කිව්වනම්. මොනතරම් ධනේ රැස් කලත්න් දවසක කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. අත හැරලා යන්ටම වෙනවා කියලා නේද. අං ඒ අතාර්ථවාදීව කිව්වනන්තමයි හුඟක් ලස්සන කොම නමුත් ඉතිං ඒ කතා එහෙම ඇහෙනකොට සජිත්කිවා දෙපිට කාට්ටුවන්ට අපේ පක්ෂි ඉඩක් නෑ කියලා නේද. ඕන එකකුට යන්ට පුලුවන් කියලක් කිව්වනිකං ඒකනිකම් හරියටර දතක් ගලවන්ට ඔන්න මෙන්න කියලා ඉන්න ලෙඩිකුට කිව්වාවගේ කියලායි අපිට හිතුනේ හැබැයිඉතිං කොහොම වඋනත් මේ ඔය දත ගලවන්ට ඕන කෙනා රැලියට ආව නෑ කියලත් අහන්ට ලැබුණ නේද. ඉල්ඟට JVp රැලිය එකදී අනුරකිව්ේ මේ ව්‍යවස්ථාවේ බලය රනිල්ලඟ ජනතාවගේ බලය අපිළඟ කියලා නේද එක ඇත්තක් තියනොයිතින් බොෝ වෙලාට මොකදඒක්නි චන්ද කල්දාන්නන්නේ නේද දැන් වෙනද වගේම ඔය අලංකාර විනය ගරුක මයි රැලිය ජවp රැලිය කියලා බැලූ බැල්මට පේනවා නේද ඒවගේ මයි ඔය අද සමහර මාධ්‍යය වාර්තා කරලා තියෙනවා වැඩිම ජනගංගක් ජවපට කියලත් නේද ඒ වඋුණට අපපා හතර වටින්ම ඇහුනේ හැම්ම රැලියකදින්ම ඒකන අනිති ැම රැලියිකදම වැඩියෙන්ම විවේචනල්ල වනේ ජවපීටනේද බලාගෙනගි හම රට කාපු පක්ෂය කියලා හාහන්දුන්නේ ජවිපය එවගේ වයි ජවපය තමයි මේ රටේ ඉන්න භහානකම ත්‍රස්ථවාදී පක්ෂය කියලත් සමහරු රැලිවලදිී ඒ ඒ අයගේ රැලිවලදී කිව් අනේද කොම උනත් කමක් නෑ ඉතිං අනුරනම් කිව්හේ රට කාබාසිනයක් කළේ මේ ප්‍රධහන පක්ෂ කියලයි නය ගන්නවායි විකුණොනවා අයි හැරෙන්ට වෙන මිලූ වැඩක් නෑ කියලායි හෙමයි ඇ ේ උොඳේ ඉල්ළඟට මෛත්‍රීලා දලස්ලා විමල්ල ගම්මම් පිළල්ලා නේද ඒ අයත් ඔය තැන්තැන්වල විවිධ මාතෘකා කතා කලා. ඒ අතරවාරයේ අරමි සද්දා කාලිකම දුක්විඳින වතුකම්කරුවට. නේද වඩිවේල් ශුරේෂස් මාර්ර සතුටක්ගෙනත් දුන්නා. එත මහියි දැන් අවුරදු ගානකිදලා දල්ලුකඩනවට රුපියල් දහ තාම ලැබෙන නැති කම්කරුව එමටයි. එහෙමතිෙදී වඩිවේල් සුරේෂක කිය නෝ දවසකට රපියල් තුන්ද පන්. ක් දෙන්ට ඕනේ කියලනේද. එතමයි ඒ දවස යහුණු ලස්සනම සුන්දරම කතාව සමහර කතා ඇහෙනකොට මි. බීල්ල බේටිල්ල සැමුවල්ලා ලිල්ල ටෙනිසන් කුරේලා ආය ඉතිං ආග්‍ය තක්නෑ හොඳේ ඒත් තරම්ම මනරම් සිනහා උපදවනත් සුළුයි අන්තිමට අපට කියන්ට තියෙන්නේ මේ තමයි සදාකාලෙක රැවටිල්ල දැංගඉතින් අප දන්න ඉතිහාසේ ඉඳලම්ම මැයි රැලිවල ඇහුනේ ඕවම තමයි හොන්දේ දැංගීතින් මේ දේශපාලලක්නීගේ සුරංගනා කතාවලට රැව්ටුණා මද ඇ රටේ ධනේ හොරා කන්නේ නැති නය සහ විකිනීම තම ආත් මේ කරගත් දේශපාලලක් ඥින්න්ගෙන් මේරට බේරගන්ට ඕනේ. ඒ සඳහා ඔය සිහින ලෝකවලින් බිමට බහිමු නේද කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ජාතික වෙසක් සතිය අධින් ආරම්භ වුණා. වෙසක් සතිය ආරම්භය අද සනිටුහන්ගුණේ කොටහේෙන තායි දීප දුත්තාරාමය විහාරස්ථානයේදී. මෙ අතර හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගත් බුද්ධ රශ්මි වෙසක් කලාපේ සමහරම්භයද. අදසිද වුණ ඒ අග්‍රාමාත්්‍යවරයාගේ ප්‍රධානත්වෙන් ජාතික වෙසක් සතිය අධින් ආරම්භ වනවා. අද දින සිට ලබනාට වනතා දක්වා ජාතික වෙසක් සතතිය ක්‍රාල්මකයි. වෙසක් සතින නිමත්තින් දිවයිනපුරආගමි වැඩ සටහන් රැසක් සම්පිධනයක ඇතිබව බදධ ්වාසනමාත විදුල විකෘනායික පවස්සනවා. බුදුරජචණන් වහන්සේගේ ඉපදීම පුුදවීම සහ පේනව පෑමයන උතුම් සම්බුදු තෙමගල සිද වූ අස්රිමත් වෙසක් පුන් පොහෝදිනේ යෙති ඇත්තේ ලබන පස්වනදාටයි. මේ‍ය අතර වෙසක් සති ආරම්භ කරමින් බෞද්ධ කොට එඇසවීම අද පෙරවරුවේ සිදු කෙරුණේ ග්‍රමාත දිෙශ කුුණවර්ධනගේ ප්‍රධහනක්ත්වෙන්. ඒ මෙරට පළමු බෞද්ධ කොඩි එසවූ, කොට හේෙනත් දීපදත්ත රාම පුරාණ තායි විහාරස්ථනයේ දී මෙම පුුණ්‍ය භූමය පූජා භූමයක් බවට ප්‍රකාශයට පත් කිරීම සොඳහා අතිකරු ජනාධපත්තුම අග්‍රාමත්තුම අහයටට මමත් අපේ විදර වික්‍රාම නායක බද ශසන අමාත්‍යතුමාගේ එකනතාවය ලබාගෙන ඉටු කිරීමට නායක ස්වාමීන් වහන්සේගේ යෝජනාව ක්‍රියාත්ම කරන්න අපි කටේතුරනවා. මෙව රජ ක්ත්ස ද ක්‍ර. केද්‍ර කරගනමින් පැවත්වීමට නියමිතයි. යනුව මෙම මොස හතර සහ පහ යන දින පලදි. හලාවතගබල්ලෑව ශ්‍රී රතන සිරි පිරුවෙන් බිහාරස්ථානය කේද්‍ර කර ගනමින් රාජ්‍ය ෙසකත්වය පැවත්වීමට නියමතයි. මෙවෙනවිට රාජ්‍ය වෙසකුත්සවය සඳහා සියලූම කටයතු සදනම් කරති බවයි හලාවත කබල්ලෑවල ශ්‍රවී රතනසිරි මහා පිරුවෙන් ිහාරේ ්‍යාරාධිපති පජ හල් පන්විල පාලිත ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර සිටිය. මේ වනවිට යුදහමුදාව සිවිල්ලා රක්ෂක මලකාය පොලිසිය වංහම. සියලුම දෙනා අපට මහාශක්තියක් වෙලා තියෙනවා. එන බැතිමතුන් සියලු දෙනාටම අද ඉඳලා ආහාරපානාදිය දන්සල් තියනවා ගොල්ලන්ගේ අධ්‍යාත්මක ජීවිතයට යහපතක් වෙන බිදිහට කටයුතු සිද්ධ වෙනවා. මෙ අතර කොළඹ හුණුපිිය ගංගාරාමය කේද්‍ර කරගනමින් ජනධිප්‍රතිකාරර්යාලිය අග්‍රමාධ්‍යකාරර්යාලිය එක්ව සම්බිධානය කරන දෙදහස් විසතුන බුද්ධරශ්මි වෙසක් කලාපේ සමාරම්භක අවස්ථාව අද පැවැතුුණා. ඒ නිදහස් චතුරශ්්‍ර පරිශ්වයේදී. धर्मं गच्छामि මෙ අතර වෙසක් තින දිි කරගෙන මහනුවර අස්කිරි මහා විහාරය සම්බන්ධ කරගනිවින්, මහනුුවර නගරයේ වෙසක් කලාපයක් සම්විධානය කරතිබෙන වාා ඒ විශේෂිත්ත වෙසක් මංගල්ලිය එක බලාගන්නට තමන්ගේ සිත් සතන්තුල ශ්‍රද්ධාධී හැඟින් වඩා වර්ධනය කරගන්නට මේ පරිස්ත්‍රේට පැමිණෙන්න්න කියලා. අපි ඉතාම කරුණාව විදියරු දිනාට ආරාධනා කර සිටිනු. එසම වෙසක්තිනයට සම්කාමේව පන්සිියයක් භික්ෂූන් හසේලාගේ ප්‍රධානත්වයෙන් පිඩපාත චාරිකාවක්ද සම්පිතානය කරතිබුණ. අතර වෙසක් සහ පොසුන් සමේදියත් අටමස්ථානය ප්‍රමුක පූජා නගරේ වසංගත තත්ත්වයන්ගේ තොර කලාපයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා යුද්දහමුදාව පියවැරගෙන තිබෙන පා. යනුවවා අද දිර චාශ්‍රීම බෝධීන් වහන්සේ ප්‍රමුmuka අටමස්ථානය කේන්්‍ර කරගනිමින් දෙෙගුමාර්ධන වැඩසටහන ක්‍රයක්මකවුණ මෙ අතර සමස්තලංකා බෞද්ධමහා සම් මේලනේ ජොනත පෙතේ ලකම් කාර්යාලය අගමත ලේකම් කාර්යාලේ එක්ව සම්විිධනය කිරීමට නියමිට දෙදහස් විසතුන බෞද්ධාලෝක වෙසක් උත්සවේ පිළිබඳව දැනුවත් කිරීම තෙසාකච්ාවක් අද පැ සෑමදාම පරිදි සෑම පුරුවපසලොස්ස පෝයක දවසකම සමස්ලංකා බෞද්ධ මහා සම්මේල්නයේ දාන සීල භාවනා වැඩ සටහන් පවත්වනවා. තර්වක්ෂ ධාතු වන්දනාව ඉදින සවස හයිතියට ආරම්භ වෙන. දවස් හතර පුරාම පැෑ විසි හතරම පවත්තාගෙන යන්න දන් සැල ආහාර උදේ ඉඳදන් හැ සවස්සනක තුරුම රාත්‍රී වන තුරුම නොකොඩවාදින දන්සැල බලාපරෘත්ව වෙනෝ අඩිතරමින් පන්දාහකටවත් දිනකට ඒක රාජිකරගෙන දෙන්න පුළුවන් වී කියල. කනත්ව වටරවේ ට තු. මුල දක්වා වූ අලෝ කරණි මෙවර ජනාධපතිතුමාගේ අභිලාශය අනුව අපිට ලබාදී ඇතිබමනව ගාලු මෝදර පිටිය දක්වාම සැරසිලි සිද්ධ කරන්න කියලා මේ සඳහා පූර්ණ දායකත්වය ලබා දෙනවා ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සිවිල් ආරක්ෂක බලකාය වෙසක් මංගල්ලේ සමග වෙසක් කුඩු තොරණ දන්සල් ආදිය ප්‍රධාන තැනක් ගන්නවා. ව්‍යාපාරයක් ලෙස සිදු කළ වෙසක්කුඩු නිෂ්පාදනය අද බරපතල අර්මුදයකට ඇද වැටිලා. අමුද්‍රව්‍ය මෙල ඉහලයාම ඇතුළු ගැටලු නිසා. කොළඹ සහ නාගරෙක වෙක්ක වලු නිෂ්ාදකයෙන් මහුණද සිටින ගටු පිබඳව. සියත ප්‍රෞෘදති අප පසුගියදා අනාාවරණය කළ. අපගේ මේ උත්සාහය කොළඹින් බැහැර වෙසක් සැරසිරි අලවිකරුවන්ගේ ගැටලු පිළිබඳ ස්වොයාබලන්නටයි. අද වෙසක්කූඩු මහමඟ අලවිකරන ව්‍යාපාරයක් බවට පත්වෙලා. වෙසකූඩු නිෂ්පාධනයත් වත්මන් ආර්ථිකර්බු දේ හමුවේ විත ගැටළුවලට මුහුණ දෙන බව. සියත ප්‍රෞෘති අප පසු කියදිනකදී කොළම නගරේ තුළ සිදුකළ සොයා බැලිීමකදී හෙළිියුුණ. වෙසක් වලට ඇත්තේ තවදින තුනක් පමණයි. මෙවර වෙසක් සමේදී කොළඹ නගරේ පමණක් නොව පිට පලාත්වලත් වෙසක්හූඩුත් සහ වෙසක් සැරසිලිවල මිල අධික ලෙස ඉහළගොස් ඇති බව අද අපට වාර්තාාවනා. මේ අනුනාාධපුර දිස්ශ්‍රික්කයේ එපාවල නගරයේ වෙසක් සැරසිලි අලවිකරුවන් ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්. වුද්දේ ිත්ක් බලකොට මේ අවුද් තත්සාමාන වැඩිවෙලා තියෙන්නේ තවකොලයක්ඒමරුියල් පාලකට වාගේ ිහිල යෙන්නේ ගියවුරදත් එක් බලනකොට තාම ලොකු විශස එකක් නෑ පෙන දවා කියියවරුද්දරත් රිය මේ අවරුදමිල වැඩි. මේ න ලිය පවාස අපි සෑන මහන්සන හොයාගෙන ඒ සුද්ද කරලා කම්බි පැඳලා කම්බිත් සෑහන්ිලයි. ඒිය පාර අට ගත්ත සවගලේ දැන් පහලව ඒක නිසා මිල චුට්ක් හමය කරල තම දෙන්නන්නේ පූඩුටිකතික් ගනම් වැඩීම පර රටේ තින තත්වේ මයි පොල ගනන් ල්ලි වැට තම උනටේද කම්බි ගන අම්බි අටස ගණක් කෙන කිලයි වන්න අපි දුන්නේ දෙසිට අද දෙන්නඩ වෙන්න තුන්ේ පනහටක ස ම්මි මිල වැඩ පුඩුවක් කගන්නට සෑහන් මහන්සේ ය පර ර සරකර ඩ ප පහ ි ඩ ප දන් වැඩි ල න්න ඒ මට වැඩ ිලත් වැඩි ඒතරම ින . යෝජිත නව විදුලි බල ප්‍රතිසංස්කරන පනත හරහා, මෙරට ජල විදුලි බලාගාර පෞද්ධිකලික සමාගම් බලට ලබාදීමට සැසුම් කර ඇයි. මහජන උපයෝගිතා කොමිසමේ සබහපති ජනකරත්නායක පවසනවා. ඒ අද පැවති මාධ්‍යහමුවකට එක්වෙමින්. නව යෝජිත විදුලි බල ප්‍රතිසංස් කරන පද ෙඩාත් සින. අපි යජිත සැලස්ම ලැබුණාගේ ඒ සුමානී මේ මකින් බලාපොරොත්තු වෙනවා නව විදුරිබලි පනතක් ඉදිරිපත්කිරීමට. CීBී ආයතනය ආයතන දහතරකට කඩලා ඒ ආයතන සමාගම් වලට ඒහි තියන දේපල සිලුදයම් පැවරදීමට මේකේ වැදගත් දේ තමයි මේ තියන විදුරිබල වන්ලට අයිති වත්කම් සිිලුදේම සමාගම්මලට පැවරීමටමයි කරන්නේ. මහපරිමාන ජල විදුරි බලාගාරවන මහවැලිය ලක්ෂපාන. වගේම මවස්සා කැලේ උමාව්‍ය කියන හැම ඒ ඒ සියලුම ජල විදුලි ලාාගාරවල යි සම ට පරන් න්නේ ො ගල්ල ගුර ලාගාර මත්‍ය ංච සයක හගේ හරි අපසත යක් තිය නවා මහජ උපිතා කොමිසම නීතියට. පනතටන් වැඩ කරන ගොට හෝසි රීම. ඒක පනවන තියන්නේ මහජන පක තා කොමස. හසි කිරීම මයි. അ ගේන ലෙක් ෙක්. ම මේ තියන සා ජක යක් හ යි කර. න ක් ක් නල්ල කෙන් තමන් වශ්‍ය දිහ මට රා කාර කර ගැනීම සඳ. පොත් මගින් සියත ාත්‍ර ප්‍රෘත්්ති විකාශය නිමාවට පත්වනවා යළිත් අප ඔබ හමුවන්නන්නේ හෙට උදස්සන ප්‍රවෘත්්ති විකාශය සමඟින් ඔබට සුපරාත්‍රයක් දෙනපතා අලුත්වේඩියෝ සහ ප්‍රවෘ්ති නැරමින්ල්ීමට ඒහත බටන එක ලික්ස් කර සත TVව සබස්ක්‍රයි් කරන්න. සිීදියෝගැ මුලිල්න්න දැනගන්න මෙම සීනෝතෙක් කරන්න.